ගයිස් කොහමද පහුගිය දවස් එකේ අපිට වැඩි වීඩියෝස් කරන්න බැරි වුණා මෙහෙම මොකද ස්නෝ කරන්න ගත්තා දැන් නම් හැබැයි ඔක්කොම ඉවරයි මම අපේ කලින් වීඩියෝස් දාන්නම් කොහමද ස්නෝ කරපු හැටි මේ ටිප් එක කියලා මේ ඔක්කොම මේ සුදු පාටට වැහිලා දික්ක මේ දැන් නම් හැබැයි මේ කිසිම දැනක හිම ටිකක් ආසාවකට බලන්න නැහැ මේ ඒක තමයි මේ ගිය සතියේ වීඩියෝ එකක් දාන්න බැරි වුණේ මේ අද මේ වීඩියෝ එක හදිසිය ඔයගලන්ට අරන් එන්නේ මේ ඇත්තරම ලංකාවේ ගොඩක් කට්ටිය දැන් කතා වෙනවා මොනවාද මේ කැනඩාවේ අප්ඩේට් වෙච්ච රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලාට එන්න බැරිද මම පොඩි මේ දැම්මා මේ ෂෝට් වීඩියෝ එකක් හැබැයි ඒකේ ටිකක් මේ ඔක්කොම ඉස්සර ටික මට කතා කරන්න බැරි වුණා මම ඒකයි තව වීඩියෝ එකක් කරන්න ගත්තේ මේ මේකත් මම අද වැඩට යන ගමන් කරන්නේ මට ඇත්තරම ටයිම් එකක් තිබුණේ නැහැ මේ ඉන් ඩීටේල් වීඩියෝ එකක් කරගන්න මේ ඉතින් මේ මේකේ පොසිටිව් පැත්තක් සහ නෙගටිව් පැත්තක් දෙකක්ම තියෙනවා මේ අලුතෙන් ඇඩ් වෙච්ච රූල් ගැන ඉතින් අපි හැමතිස්සෙම මේක පොසිටිව් ගත්තා නම් ඒ වැඩේ ලේසි අපිට කරගන්න ඉතින් මේ මොකද ඇත්තරම රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් කියලා බැලුවම ඒවා දාලා තියෙන්නේ අපේම හොතට මොකද මෙහෙ ඇවිල්ලා නැත්තම් මිනිස්සු අමාරුවේ වැටෙනවා ඒක හන්දා තමයි දාලා තියෙන්නේ දැන් ගොඩක් අර ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා ඇත්තරම ඉගෙන ගන්න ඉන්න අය පොඩ්ඩක් බයෙන් ඉන්නවා දැන් ඒගොල්ලන්ට එන්න බැරිද මේ තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් වලට ඒගොල්ලන්ට වර්ක් පර්මිට් එකක් ගන්න බැරිද එහෙම කියලා සමහර ප්‍රෝග්‍රෑම් වලට විතරයි ඒක ඇප්ලයි වෙන්නේ මේ ඉතින් හැම ප්‍රෝග්‍රෑම් එකකටම නෑ ඇත්තටම ඉතින් සමහර අය බජට් කරගෙන අඩු මේ ඩිප්ලෝමා එකකට එන්න වගේ බලන් ඉන්නවා නම් ඉතින් ඒකට ඇප්ලයි වෙනවා එතකොට මම ඔයගලන්ට ගුඩ් නිවුස් එක මුලින්ම කියලා ඉන්නම් ඇත්තටම දැන් කැනඩාවේ මේ තියෙන රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක මේගොල්ලන් අලුතෙන් දැන් මේව ඇත්තටම කලින් තිබ්බ ඒවත් ගොඩක් කලින් තිබ්බ ඒවා හැබැයි ඒගොල්ලන් දැන් අලුතෙන් ප්‍රොමෝට් කරනවා මේ ප්‍රෝග්‍රෑම් වලට එන්න මේගොල්ලන් තව ඉස්සරහට මේ අවුරුද්දේ තවත් ප්‍රෝග්‍රෑම් ඉන්ට්‍රොඩියුස් කරනවා කියනවා මේ මෙහි සිටිසන්ෂිප් එක මේ සිටිසන් PR ගන්න පුළුවන් තව ප්‍රෝග්‍රෑම් ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා තියෙනවා ඒක තමයි ගුඩ් නිවුස් එක මේකෙන් මේකේ මම ඔයගලන්ට මේකේ වෙබ්සයිට් එක දාන්නම් මේ canada.ca වෙබ්සයිට් එක මේක තියෙනවා ඕගලන්ට ගිහාම ඉමිග්‍රේෂන් ඇන්ඩ් රෙෆ්යුජි කැටගරි එකට ගිහාම ඇප්ලයි කරන්න පුළුවන් විදි. එතකොට මෙතන තියෙන එක්ස්ප්‍රස් එන්ට්‍රි තියෙනවා. එක්ස්ප්‍රස් එන්ට්‍රි තමයි ගොඩක් කටි ඉස්සර ෆේමස් වෙලා තිබ්බේ. හැබැයි එක්ස්ප්‍රස් එන්ට්‍රි වලට දාන්න ටිකක් කල් යනවා. සෑහෙන ප්‍රොසීජර් ටයිම් එකක් තියෙනවා. මේ මේකේ දාලා තින්නේ 6 to 12 months කියලා. මේක 12 months වලින් හම්බ වෙන්නේ නැහැ ගොඩක් අයට. ඉතින් අත්‍තරම අනිත් එක එක්ස්ප්‍රස් එන්ට්‍රි වලට හම්බ වෙන්න හොඳ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ. ස්කිල් ජොබ් එකක් කරන්න පොටෙන්ෂල් එක තියෙන්න ඕනේ. මේකේ දාලා තියෙන ඉංග්‍රීසි ඔර් ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් ස්කිල් එක තියෙන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම තියෙන එක්කෙනෙක්ට තමයි මේ එක්ස්ප්‍රස් එන්ට්‍රි ලේසියෙන් දාන්න පුළුවන්. හැබැයි එහෙම එක්කෙනෙක්ට එක්ස්ප්‍රස් එන්ට්‍රි දාන්න එක ලේසි. දානවා නම් හොඳයි. ඉතින් මේ ඇත්තටම මේ ඔක්කොම ක්වොලිෆිකේෂන් තියෙන එක්කෙනෙකුට රටකට යන්න ඇත්තට අමාරුත් නෑ කොහොමවත්. මේ ඊට පස්සේ තියෙනවා ස්ටාර්ට්අප් වීසා කියලා කැටගරි එක. ස්ටාර්ට්අප් වීසා කියන්නේ ඕගලන්ට කැනඩාවට ඇවිල්ලා මොන හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා මේකේ මොන හරි බිස්නස් එකක් කරලා ඒ විදියට කරන්න ඕන නම් එහෙමත් කැටගරි එකක් තියෙනවා. හැබැයි මේක ඕගලන් ඒක ලේසියෙන් කරනකොට අමාරුයි. මොකද මේ ඕගලන් ලොකු ගාණක් මෙහි ඉන්වෙස්ට් කරනවා කියලා ඒක පෙන්වන්න ඕනේ මේකේ වීසා එක ගන්න. එහෙමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ග්ලෝබල් ස්කිල් ස්ට්‍රැටජි කියලා එකක් තියෙනවා. මේකට නම් ඇත්තම ජොබ් ඔෆර් එකක් ඕනේ මොකක් හරි ස්කිල් ඔයගලන්ට ජොබ් ඔෆර් එකක් ඕනේ කියන්නේ ස්කිල් ජොබ් එකකට මෙහෙන් එම්ප්ලොයි කෙනෙක්ගෙන් ඔෆර් ලෙටර් එකක් ඕනේ ඊට පස්සේ මෙතන දිනා අපි මේ කතා කරන්න හදන්නේ ඩිජිටල් නොමැඩ් කියලා මේක තමයි අලුත්ම කැටගරි එක අලුත්ම කියන්නේ මේක කලින් තිබ්බ එකක් මේක හැබැයි දැන් මේගොල්ලන් ප්‍රොමෝට් කරනවා ටිකක් ඩිජිටල් නොමැඩ් කැටගරි එකේ මේකේ මේ කැටගරි එකට ගියාට පස්සේ මේකේ ඔයගලන්ට බලන්න පුළුවන් ඒ කියන්නේ මේක එන්කරේජ් කරන්නේ දැන් ගොඩක් ලංකාවේ සහ ලෝකේ ඉන්නවා මේ ඔන්ලයින් ජොබ් කරන අය. එතකොට ඔන්ලයින් ජොබ් කරන අයට ඒගොල්ලන්ට ඕනම රටක ඉඳන් වර්ක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අනිත් එක ඔන්ලයින් ජොබ් කරන ගොඩක් වෙන රටවල් වලට වර්ක් කරන්න. එතකොට ඒගොල්ලන්ට සැලරි සම්බන්ධ ඩොලර්ස් වලින් එතකොට ලංකාවේ රුපියල් වලින් earn කරන එකට වැඩිය ගාණක් ඒගොල්ලන් earn කරනවා. ඉතින් එහෙම ඩිජිටල් නොමැඩ් කෙනෙකුට එහෙම ඩිජිටල් නොමැඩ් කියන කැටගරි එකට දාන්න පුළුවන් කෙනෙකුට
මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේගොල්ලන් බලන්නේ ඕගොල්ලන්ට විසිට වීසා එකක් වගේ තමයි හම්බ වෙන්නේ. එතකොට විසිට වීසා එකක් හම්බුනහම ඕගොල්ලන්ට කැනඩාවට එන්න පුළුවන්. කැනඩාවට ඇවිල්ලා ඕගොල්ලන්ට ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඉන්කම් එක ප්‍රූව් කරන්න ඕනේ මේ වීසා එක ගන්න. ඕගොල්ලන්ට කැනඩාවට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ජොබ් එක කරගෙන ඉන්න පුළුවන්. මෙහි ජොබ් එකක් නොකර ඕගොල්ලන්ට ඒ ඉන්කම් එකෙන් සර්වයිව් වෙන්න පුළුවන්. එහෙම කියලා තමයි ඕගොල්ලන්ට මේ වීසා එක දෙන්නේ. එතකොට ඕගොල්ලන් මෙහි ඇවිල්ලා රිමෝට්ලි ඕගොල්ලන්ගේ ජොබ් එක කරනවා. ඕගොල්ලන්ට මෙහි ජොබ් එකක් නොකර සර්වයිව් වෙන්න පුළුවන්. හැබැයි ඒ අතරේ ඔයාට පුළුවන් මෙහි ජොබ් ඔෆර්ස් බලන්න, කැනඩාවේ තියෙන ජොබ් ඔෆර්ස් බලන්න. ඉතින් ඔයගලන්ට එහෙම එකක් හම්බ වුණත් ඔයගලන්ගේ විසිට වීසා එක කන්වර්ට් කරගන්න chance එක තියෙනවා. ජොබ් වීසා එකකට කන්වර්ට් කරගෙන ඔයගලන්ට මෙහි ඉන්න පුළුවන් දිගටම. මේක තමයි ඇත්තටම දැන් මේක මේ කැනඩාවේ සහ මේක දැන් ඉන්දුනීසියා, මැලේසියා වගේ රටවල් වල ගොඩාක් පොපියුලර් මේ ක්‍රමයක්. ඒගොල්ලන් ඇත්තටම මේ වෙනම accommodation system මේ ඔක්කොම හදලා තියෙනවා මේ digital nomad category එකට. ඒ කියන්නේ පිට රටවල් වල දැන් ගොඩක් ඉන්නවා. දැන් ලංකාවටත් මේ ළඟදී ආවා ප්‍රසිද්ධ YouTube කෙනෙක්. ඒ වගේ YouTubers ලා ඉන්නවා සෑහෙන්න. ඒගොල්ලන් ඇත්තටම බලනවා වෙන රටවල් වල ගිහිල්ලා explore කරන්න. එතකොට ඒ රටවල් වල settle වෙන්න ඒගොල්ලන්ට online හොඳට income එකක් හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලන් අනිත් එක ගොඩක් YouTubers ලා ඉන්නේ ඕක විතරක් නෙමෙයි කරන්නේ. ඒගොල්ලන් සෑහෙන්න ඒගොල්ලන්ගේ online income තියෙනවා. ඉතින් ඒගොල්ලන් සෑහෙන්න try කරනවා මේ ඒ වගේ කට්ටිය ඇට්‍රැක්ට් කරගන්න මේ රටට. එතකොට මොකද මේගොල්ලන්ගේ මේන් පර්පස් එක වෙන්නේ මේ රටේ ඒගොල්ලන් ආවා කියන්නේ ඒගොල්ලන් මේ ටැක්සේෂන් එකට එන්රෝල් වෙලා මේ ටැක්ස් ගෙවාගෙන ඒගොල්ලන් ජීවත් වෙනවා. එතකොට මේ රටට මේ ගොඩක් එක මේ සෑහෙන බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් එතකොට ඒක හඳු තමයි මේ කැටගරි එක මේගොල්ලන් ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ. අතර මේක අපේ ලංකාවේ තියෙන ගොඩාක් ඔන්ලයින් ජොබ්ස් කරන අය ඒගොල්ලන්ට ලොකු චාන්ස් එකක් එනවා මේ විදියට එන්න පුළුවන් වුණොත්. මේ හැබැයි ඒගොල්ලන්ට ලංකාවේ ජීවත් වෙන ඉන්කම් එකක් වෙන්නලා මදි. හොඳ ඉන්කම් එකක් වෙන්නන්න ඕනේ. මෙහි රෙන්ට් එක, මෙහි ග්‍රොසරිස් ඒ ඔක්කොම ගෙවාගෙන ඉන්න පුළුවන් කියලා මම හිතන්නේ. සාමාන්‍යයෙන් මිනිහෙක්ට මෙහි ලංකාවේ ලක්ෂ 5ක් හම් වෙන වගේ කෙනෙකුට මෙහි රෙන්ට් එක ගෙවාගෙන කාලා බීලා ඉන්න පුළුවන් හොඳට. ලංකාවේ ලක්ෂ 5ක විතර ඉන්කම් එකක් හම් වෙන කෙනෙකුට. ඒ කියන්නේ ඒ වගේ මම දන්නේ මේකේ බලන කැටගරි එක මේක ඔයගොල්ලන් ඉන්කෝයි කරලා බලන්න ඕනේ. මේ කොහොමද මේක මේ මිනිමම් කීයක් වෙන්න ඕනද කියලා. මේ තියෙන විදිහට මේකට IELTS එහෙම මුකුත් ඕනේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙහි ජොබ් ඔෆර් එකක් ගන්න ඒ එම්ප්ලොයර් කිව්වොත් ඕනේ කියලා ඒක ගන්න වෙනවා. එහෙම ඇරෙන්න මේ 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 විසිට වීසා එක ගන්න IELTS එහෙම මුකුත් ඕනේ නැහැ. ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඔයගලන්ට හොඳ ඉන්කම් සෝස් එකක් තියෙන්න ඕනේ. ඔයගලන් ඔන්ලයින් වර්ක් කරලා කියන්නේ රිමෝට්ලි වර්ක් කරලා ගන්න පුළුවන් හොඳ රිලයබල් ඉන්කම් සෝස් එකක් තියෙන්න ඕනේ. එතකොට ඔයගලන්ට මේකට එන්ටයිටල් වෙන්න පුළුවන්. අතර මේක මාර හොඳ ඔපචුනිටි එකක් ඒ වගේ කෙනෙකුට. අනිත් එක අපි කියන්න ඕනේ දැන් මේ ස්ටුඩන්ට්ලට අප්ඩේට් වෙච්ච මේ අලුත් රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක මම ආයෙත් කියනවා. ඒ කියන්නේ මගේ මේ වීඩියෝ වලට කට්ටිය කමෙන්ට් දාලා තිනවා මේ රටවල් වලට ඇවිල්ලා මිනිස්සු බේස්මන්ට් වල මේ මාසෙට ඩොලර් 17500 ගෙවාගෙන මේ හරි අමාරුවෙන් ජීවත් වෙනවා කියලා. ඇත්තටම ඔයගලන් මේ කැනඩා විතරක් නෙමෙයි කැනඩා, නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියා, ස්වීඩන් ඔය ඔක්කොම රටවල් ගත්තොත් මේ රටවල් වල ලිවිං කෝස්ට් එක වැඩි. එතකොට මේ රටවල් වලට එන මිනිස්සු එන්නේ අර කුවේට් රටාර යනවා වගේ මෙහි ඇවිල්ලා ජොබ් එකක් කරලා ඒ සල්ලි ලංකාවට යවලා ලංකාවේ ගේ හදන්න ඒ වගේ ඒවට නෙමෙයි මේ රටවල් වලට එන්නේ. මේකට ආවොත් මේ රටවල් හදලා තියෙන්නේ මේකට එන එක කියලා වියදම් කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේ රටවල් හදලා තියෙන්නේ. මේකට කවුරු ආවත් 21කට ආවත් මොන විදියට ආවත් මේක ටැක්සේෂන් එකට මේ ටැක්ස් සිස්ටම් එකට මේ මිනිහා වැටෙනවා. ඒ මිනිහා අපු දවස් ඉඳලා වියදම් කරනවා. ඒ ටැක්ස් ඉන්කම් එකෙන් තමයි මේ රටවල් ඩෙවලොප් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට එතකොට අපි එතකොට කල්පනා කරනවා ඇයි අපි මෙහෙම වෙන කෙනෙකුගේ වෙන වෙන රටකට ටැක්ස් ගෙවන්න ඉන්නේ කියලා. ඒ එන්නේ අපිට ටැක්ස් ගෙවලා අපේ මේ රටකට එන කෙනෙක්ගේ අල්ටිමේට් මේ ගෝල් එක ලංකාවට සල්ලි යවන එක නෙමෙයි. මෙහෙ කොහොම හරි ඉඳලා PR එක ගන්න එක. PR එක ගත්තොත් තමන්ගේ ෆැමිලි එක මෙහෙට ගෙන්නගෙන ඔක්කොම ගෙන්නගෙන ඊට පස්සේ තමන්ට හොඳ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න පුළුවන්. මොකද මෙහෙ ගවර්න්මන්ට් එකේ ගොඩාක් බෙනිෆිට් තියෙනවා. ඒ බෙනිෆිට් වෙන කිසිම රටක හම්බ වෙන්නේ නැහැ. මේ කැනඩා විතරක් නෙමෙයි මේ කියපු රටවල් ඔක්කොගෙම මේ වගේ බෙනිෆිට් තියෙනවා. අම්මලා තාත්තලාට මෙඩිකල් මේ ෆැසිලිටීස් ඒ හැමදේම ළමයින්ට ෆ්‍රී এডুকেෂන් ඒ හැමදේම තියෙනවා. මේ ඔක්කොම හම්බ වෙන්න PR එක ගන්න ඕනේ. මේ PR එක ගන්නකන් තමයි මේ ඔක්කොම වියදම් දරාගෙන ඉන්නේ. එතකොට මෙහි ඉන්නේ කෙනෙක්ගේ මූලික බලාපොරොත්තුව මෙහි සල්ලි හම්බ කරලා ලංකාවට යවන එක නෙමෙයි. එයා කොහොම හරි මෙහි සෙටල් වෙලා
පීආර් එක අරගෙන තමන්ගේ ෆැමිලි එක මෙහෙට ගන්න ගන්න එක තමයි මෙහෙ කෙනෙක්ගේ ultimate goal එක. ඒක ලංකාවෙන් කෙනෙක් කෙනෙක් නෙමෙයි. මෙහෙ ඉන්නේ ඉන්දියන්, චයිනීස්, ෆිලිපීන් ඔක්කොම අය කරන්නේ මෙහෙ PR එක කරගෙන තමන්ගේ ෆැමිලි එක මෙහෙට ගෙන්න ගන්නවා. ඒක තමයි මෙහෙ ඒ කියන්නේ එන්නේ කෙනෙක්ගේ goal එක වෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ මෙච්චර ගාණක් පියදම් කරන් එන්නේ. ඇත්තටම නැත්තම් මෙහෙ ඇවිල්ලා profit එකක් ගන්න කියලා බෑ. ඒ කියන්නේ ලංකාවට සල්ලි යවන්න profit එකක් ගන්න බෑ. එහෙනම් ඇත්තටම ලාභයි ඒ කියන්නේ කැනඩාවේ ඉන්න කෙනෙක්ගේ monthly income එක බැලුවොත් මාසෙට අඩුම ගණනක් 167ක් හොයනවා. හැබැයි හෙව්වට ඒක ඉතුරු කරගන්න බෑ. හැබැයි ඊට වැඩිය ලාභයි ලංකාවට සල්ලියවන්න හිතන් ඉන්නවනම් කුවේට්, කටාර් වගේ ඒ වගේ මොකක් හරි රටකට යනවා. එක්ක මොකක් හරි මිඩල් ඊස්ට් කන්ට්‍රි එක හොටෙල් ජොබ් එකකට ගියා නම් ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ accommodation වියදමක් නැතුව, කෑම බීමට වියදමක් නැතුව full salary එකම save කරගන්න පුළුවන්. එහෙම කොස්ට් එක ගැන බලනවා නම් ඇත්තටම මේ මිඩල් ඊස්ට් වගේ කන්ට්‍රි එකේ එහෙමත් නැත්නම් හොටෙල් ජොබ් එකකට වගේ අනේක ලාභයි. මොකද ඕගලන්ට accommodation, ඇඳුම්, කෑම බීම ඔක්කොම free හම් වෙනවා, rent ගෙවගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් ඕගලන් එතකොට හිතලා බලන්න ඇයි මෙච්චර මේ කොස්ට් එක වැඩි කියද්දි, ඇයි මෙච්චර මේ rent වැඩි කියද්දි මෙහි ඇවිල්ලා මිනිස්සු ඉන්නේ කියලා, මෙහි එච්චර මිනිස්සු එන්නේ කියලා මේ රටවල් වලට. ඒ එන්නේ ඇත්තටම මේ PR එක ගත්තට පස්සේ තියෙන බෙනිෆිට් වලට. දැන් මේ කොස්ට් එක වැඩි කියන එක්කෙනෙක්වත් මෙහෙන් ආය යන මිනිස්සු නැහැනේ. ඔක්කොම මෙහි ඉන්නවා. එතකොට ඒක හන්ද තමයි ඇත්තටම මෙහි එන්නේ මේ සහ මෙච්චර වියදමක් දරාගෙන මේ රටවල් වල ඉන්නේ මිනිස්සු. ඉතින් ඒක ඔයගොල්ලන්ට ගැරන්ටි කරලා කියන්න පුළුවන් ඒ තරණ වියදමට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රිටර්න් එකක් තියෙනවා. ඉතින් ඒක හන්දා ඇත්තටම ගොඩක් මිනිස්සු මේ දවස්වල බය වෙලා ඉන්නවා. අර නිවුස් එකක් ගියා ටොරොන්ටෝ පැත්තේ එහෙම මේ ළමයි මේ ටෙන්ට් ගහගෙන ඉන්නවා, ඉන්න සල්ලි නැතුව. ඇත්තටම එහෙම වෙන්න නම් එන්න එපා. ඒ ඇත්තටම ලංකාවේ අය නෙමෙයි, ඒ මේ ඉන්දියන් කට්ටිය. ඉන්දියාවෙන් තමයි මෙහි ගොඩාක් අය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් බොරුවට සල්ලි පෙන්නලා එනවා. ඇත්තටම මෙහි ආව නම් ටියුෂන් ෆී එක ඇත්තටම දැන් මේ තියෙන ඉකොනොමි එකත් එක්ක මොනම රටකවත් හොයන්න බෑ. ඉතින් ඒක හන්ද ටියුෂන් ෆී එක තමයි ලෑස්ති කරන් එන්න ඕනේ. ඒක තමන්ට හොයාගන්න පුළුවන් වුණොත් හොඳයි. හැබැයි අපි ඒකට ලෑස්ති වෙලා එන්න ඕනේ. හරි ප්ලෑන් එකක් ඇතුව එන්න ඕනේ. ඉතින් එතකොට කිසි අවුලක් එන්නේ නැහැ. ඇත්තටම අර ඩිජිටල් නොමැඩ් කියන කැටගරි එකේ තියෙන එක ඇඩ්වාන්ටේජ් එක තමයි ඕගලන්ට මේ ඕගලන්ට ඇත්තටම ස්ටුඩන්ට් එන්නත් හිතන් ඉන්න එක්කෙනෙකුටත් මේක කරන්න පුළුවන්. මොකද දැන් මෙහෙට ඇවිල්ලා ඇත්තටම ජොබ් එකක් හොයාගන්න මාස 5ක් 6ක් විතර යනවා. සමහරවිට ඊටත් වැඩි යන්න පුළුවන්. ඉතින් තමන්ට මේ අතර කරන්නේ ලංකාවේ නම් ඔන්ලයින් ජොබ් එකක් හොයාගෙන ආවනම් ඩොලර්ස් වලින් ඉන්කම් එකක් එන එක නම් වැඩිය හොඳයි. එහෙම හොයාගෙන ආවනම් ඇත්තටම ඒ කාලෙදී ඒ ජොබ් එකක් හොයාගන්න යන කාලෙදී ඔයගොල්ලන්ට ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න පුළුවන්. ඒ අතරේ ඔයගොල්ලන්ට මේ ජොබ් එකක් හම්බුනොත් ඒකත් කරලා ඔයාලට ඔන්ලයින් ජොබ් එකක් කරන්නත් පුළුවන්. මොකද ඒක මේ ඔන්ලයින් ජොබ් එක නිසා ඒකේ ඔයාලට ඒකත් මැනේජ් කරගෙන දෙකම කරන්න පුළුවන්. ඒක හන්දා ඇත්තටම එහෙම ප්ලෑන් එකකට කාට හරි යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ එතකොට ඔයගලන්ට මෙහෙ වියදමත් මැනේජ් කරගෙන හැමදේම ස්ටඩිස්ත් මැනේජ් කරගෙන කරන්න පුළුවන්. මෙහෙ ජොබ් එකක් හම්බුනත් එකයි ඔයගලන්ට නැතත් එකයි. හැබැයි මෙහෙ ජොබ් එකක් ඔයගලන් කවදා හරි කරන්න ඕනේ. මොකද ඒක ඔයගලන්ගේ PR එක ගන්නකොට ඔයගලන්ට පොයින්ට්ස් එනවා. මේ මෙහෙ මොනවාද ටැක්ස් පේ කරන ජොබ් එකක් කරන එක. ඉතින් ඒකයි මෙහෙ එන ගොඩක් අය සජෙස්ට් කරන්නේ. ඔය සමහර අය එනවා කෑෂ් ඉන් හෑන්ඩ් හරි ජොබ් කරගෙන ඉන්න පුළුවන් කියලා. කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ් කළා කවදාවත් PR එක ගන්න බෑ. මොකද ඒක මේ ටැක්ස් එන ජොබ් එකක් නෙමෙයි. මෙහෙ මුලින්ම බලන්නේ මේ රජය බලන්නේ මුලින්ම මේ මිනිස්සයා මේ රජයට මේ මේ බෙනිෆිට් එකක් වෙන දෙයක් කරලා දිනවද කියලා. ඉතින් කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ් එකක් කළා ඔයගලන්ට කාටවත් පෙන්නන්න බෑ මට මෙච්චර එක්ස්පීරියන්ස් තියෙනවා කියලා. ඒක හන්ද මෙහෙ කවුරුත් එහෙම ජොබ් කරන්න බලාගෙන ඉන්නපා කිසිම වැඩක් නැහැ එකෙන්. කෑෂ් ඉන් හෑන්ඩ් ජොබ් එකක් කරා කියලා ඔයගලන්ට නිකන් හම්බගෙන ටික වීදම් කරලා දාලා ඉන්න පුළුවන්. කවදාවත් PR එක ගන්න බෑ. ඒක හන්ද හැබැයි අර ප්ලෑන් එකට ස්ටුඩන්ට් කෙනෙක්ට යන්න පුළුවන්. ඔයගොල්ලන් ලංකාවෙන් නම් එනකොටම ඔන්ලයින් ජොබ් එකක් හොයාගෙන ආව නම් මොනම හරිම ජොබ් එකක් ඔයගලන්ට එතකොට ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි එනෙක් කෙනෙක්ගේ ප්ලෑන් එක වෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මෙහි ඇත්තටම දැන් මේ රටක විතරක් නෙමෙයි කිසිම රටක දැන් ප්ලෑන් එකක් නැතුව ඇවිල්ලා සර්වයිව් වෙන්න බෑ. සමහර අයගෙන් දැන් අපිට කතා කරන අයගෙන් අපි සමහරවිට ඔයගලන්ට මොකද්ද තියෙන ප්ලෑන් එක ඇහුවාම ප්ලෑන් එක කියන්නේ රට ඇවිල්ලා ගේමක් ගහනවා කියලා. රට ඇවිල්ලා ගේමක් ගහන එක නම් ප්ලෑන් එක නෙමෙයි. මොකද එහෙම ගේමක් ගහන්න පුළුවන්
පුළුවන් වුණාට රට ඇවිල්ලා ගේමක් ගහනවා කියන එක ප්ලෑන් එකක් නෙමෙයි. ඔයගලන්ට වෙන ප්ලෑන් එකක් තියෙනවනේ ෆයිනෑන්ෂලි කොහොමද මේක මැනේජ් කරන්න කියලා. ඒ කියන්නේ ජොබ් එකක් හම්බ වෙනකම් කොච්චර කල්යයිද මේක රෙන්ට් එක ගෙවන්නේ කොහොමද? ඔයගලන්ට මෙහි ඇවිල්ලා කොහොමද මේ කෑම බීම ඔය ටික මැනේජ් කරගන්නේ? එතකොට ෆැමිලි එකක් එනවනම් දෙන්නෙක් එනවනම් ඇත්තටම දෙන්නට මැනේජ් කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒ ටියුෂන් ෆී එක නම් ගෙවන්න බෑ. අනිත් ඒවා නම් මැනේජ් කරගන්න පුළුවන්. හැබැයි තනියෙන් හරි ෆැමිලි එකක් හරි එන එක්කෙනෙක් පොඩ්ඩක් ස්ට්‍රගල් කරනවා මුල් දවස්වල මේ මේක මේ කොහොමද වැඩේ ගෙනියන්නේ කියලා. ඉතින් ඒක හන්දා හැම තිස්සෙම කියන්නේ ෆයිනෑන්ෂලි ස්ට්‍රෝංග් නැත්නම් මේ වගේ රටකට දැන් එන්න බලන්න එච්චරම හිතන්න එපා. මොකද මේ ෆයිනෑන්ෂලි ස්ට්‍රෝංග් නැත්නම් අමාරුයි මේක ඇවිල්ලා සර්වයිව් වෙන්න. අමාරුයි කියන්නේ අර අර නිවුස් වල දැක්කා වගේ කැම්ප් වල ටෙන්ට් ගහගෙන නම් මෙහෙ ඇත්තටම ඉන්න බෑ. මේ රටවල් එක ටිකක් සීතලයි. ඉතින් මේ ඒක හන්දා එහෙම මේ මේ ඒ වගේ දේවල් කරන්න බෑ. අනිත් එක තමයි ඕගොල්ලන් දැන් මේ අලුත් මිනිස් එකක් එක්ක තමයි මේ කතාව එන්නේ. මේ රටේ පොපියුලේෂන් එක ගත්තොත් මිලියන 30කට කිට්ටු වෙන්න තමයි ඉන්නේ. ඕගොල්ලන් දන්නවා ලංකාවේ පොපියුලේෂන් එක තියෙනවා මිලියන 22ක් විතර. එතකොට මේ රට ලෝකෙ දෙවැනියට ලොකුම රට, සෑහෙන ලොකුයි මේක රුසියාවට පස්සේ තියෙන ලොකුම රට. ඉතින් එච්චර ලොකු රටක මිලියන 30ක් විතර පොපියුලේෂන් එක කියන්නේ ඒක සෑහෙන අඩුයි. එතකොට ඒ පොපියුලේෂන් එකනොත් ඔය මිලියන 30ක් තින්නේ මේ රටේ සිලෙක්ටඩ් පැතිවල විතරයි. ඉතුරු පැතිවල සමහර ප්‍රොවින්ස් වල සමහර ප්‍රොවින්ස් වල කියන්නේ සමහර පළාත් තියෙනවා. ඒ කියන්නේ ඒක ගම් වගේව මිනිස්සු 5000යි 6000යි ඉන්නේ. සමහර සිටිස් වල ඒ වගේ ගොඩාක් පැති තියෙනවා. මේගොල්ලන් ගොඩක් එන්කරේජ් කරනවා ඒ පැතිවලට ගිහිල්ලා ස්ටඩිස් කරනවා නම්, ඒ පැතිවලට ගිහිල්ලා ජොබ් කරනවා නම් මේගොල්ලන්ට ඉක්මනට PR එක ගන්න. ඉතින් ඕගොල්ලන් හැමතිස්සෙම ස්ටුඩන්ට් දානකට මේ ඇඩ්වාන්ටේජ් එක ඇත්තටම ගන්න පුළුවන්. ජොබ් එකක් ජොබ් වලට දාන එක කෙනෙකුට හැබැයි ලොකුවට ගන්න අමාරුයි. මොකද ඒගොල්ලන්ට හම්බ වෙන ඔෆර් එකට ඒගොල්ලන් යන්න ඕනේ. ඉතින් ඒක හන්දා ස්ටුඩන්ට් දාන එක කෙනෙකුට පුළුවන් මේ හැමෝම රැල්ලට එන පැති වලට යන්න නැතුව බ්‍රිටිෂ් කොලොම්බියා ඔන්ටාරියෝ යන්න නැතුව ඊට එහාට තියෙන ටෙරිටරිස් වලට නෝවා ස්කෝෂියා නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඒ වගේ පැති අතර ඒවයි ලංකාවේ ඉන්නවා. ටිකක් සීතලයි තමයි. හැබැයි සීතලට ඔක්කො දෙන ලංකාවේ ඉන්නවා. කියන්නේ සමහර අය කියන්න පුළුවන් -30 වල වගේ කොහොමද ඉන්නේ කියලා. ඒ කියන්නේ මුළු අවුරුද්ද පුරාම -30 නැහැ. අවුරුද්ද එක කාලයක් -30 තියෙනවා. මාස 3-4ක් -30 තියෙනවා. හැබැයි ඉතින් අපිට ලංකාවේ +30-33 වල හිටියා වගේ තමයි -30 කියන්නේ ඉතින්. දැන් මෙහෙ මිනිහෙක්ට +30 වල ඉන්නවා කියන්නේ ඒක ඉම්පොසිබල් වගේ හිතෙන්න පුළුවන්. කොහොමද අප මිනිහෙක් මේ සෙල්සියස් මේ 30-32 වල මේ දවල්ට එළිය ඇවිදින්න පුදුම දාඩියන රස්නෙ පිච්චෙනවා ඉතින් කියන්නේ. ඒ වගේම තමයි මේ -30 කියන්නේ. ඒක පුරුදු වුණාම ලේසි. ඒ කියන්නේ අපිට ඒ අර මේ ඒ වේද එකේ ඉඳලා ඒ ප්ලස් වේද එකේ ඉඳලා පුරුදු වුණාම වගේ තමයි මේ -30 එකට පුරුදු වෙච්ච මිනිස්සු ලේසි. මොකද ඒවට අදාළ අඳින්න ඕන ඇඳුම් ඔක්කොම තියෙනවා. ඉතින් ඒ පැතිවල අනිත් එක වාහන එහෙම ලාභයි. ඉතින් හැමෝටම වාහනයක් තියෙනවා. ගිහිල්ලා වාහනයක් ගන්න පුළුවන්. එතකොට ලොකුවට මේ පාරේ යන එනකොට මේ ඔය මුල් දවස් ටිකේ වාහනයක් ගන්නකම් තමයි ගොඩක් අයට ඔය මේ පාරේ යනකොට තමයි අමාරු වෙන්නේ. ඉතින් වාහනයක් ගත්තට පස්සේ ඒක කරදරේ නැහැ. ඉතින් මේ අනිත් එක වැඩ කරන තැනක් ඇතුළට ගියාට පස්සේ ඒවයි හීටර්ස් තියෙනවා. ගෙවල් ඇතුලේ හීටර්ස් තියෙනවා. ගෙවල් ඇතුළට එහෙම සීතල එන්නේ නැති විදිහට ඒ ගෙවල් වල ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. හැම ගියක් මෙහෙමයි. ඉතින් මේ ඔය පාරේ යන්නේ එන ටිකට විතරයි ඔය සීතල දැනෙන්නේ. එක්ක වාහනෙන් බහැලා කඩයක් ඇතුළට යන ටිකට ඔය ටිකට තමයි ඔය සීතල දැනෙන්නේ. අනිත් වෙලාවට වැඩ කරන තැනකට ගියාම කඩයක් ඇතුළට ගියාම ගෙදර ඇතුළට ආවම ඔය සීතල දැනෙන්නේ නැහැ. ඉතින් ඒක හන්දා පුළුවන් තරම් ස්ටුඩන්ට් වීසා ගන්න කෙනෙකුට බලන්න ඒ වගේ ප්‍රොවින්ස් වලට යන්න. අනිත් එක දැන් මෙහි හැම ප්‍රොවින්ස් එකකටම අදාළ ටැක්සේෂන් සිස්ටම් එකක් තියෙනවා. ඒක ප්‍රොවින්ස් එකෙන් ප්‍රොවින්ස් එකට වෙනස් වෙනවා. දැන් බ්‍රිටිෂ් කොලොම්බියා ඔන්ටාරියෝ කියන ටැක්ස් වැඩිම ප්‍රොවින්ස්. ඒ වයිත් ඔය වැන්කුව ඒ වගේ කියන්නේ ටැක්ස් වැඩිම පැති. ඉතින් වැන්කුව කියලා වෙනම ටැක්ස් එකක් වදින්නේ නැහැ. මේ ප්‍රොවින්ස් එකේ ටැක්ස් එක තමයි. ඉතින් මේවා මේ ටැක්ස් වැඩිම ප්‍රොවින්ස් මේ බ්‍රිටිෂ් කොලොම්බියා ඔන්ටාරියෝ කියන්නේ. ඉතින් එතකොට ඊට වැඩිය ටැක්ස් ගොඩාක් අඩුයි අර ටෙරිටරිස් වල. එතකොට මේ ඒ වගේ ලොකු බෙනිෆිට් තියෙනවා. මොකද අපි දැන් අලුතෙන් මේ එන කෙනෙකුට ඇත්තටම මේ සීතල නැඳින්න ඇඳුම් ඇඳගත්තට පස්සේ ඒගොල්ලන්ට ඒක ඕකේ නම් තමන් හම්බ වෙන පඩිය ටැක්ස් එක නැතුව ඉතුරු වෙනවා නම් ලොකු ගාණක්. ඒකම ලොකු දෙයක් නේ ඒගොල්ලන්ට සෙටල් වෙන්න. ඉතින් ඒක හන්දා පුළුවන් තරම් බලන්න මේ ප්‍රොවින්ස් වලට යන්න. අනිත් එක මේ ප්‍රොවින්ස් වල ස්ටඩි කරාම ඒගොල්ලන්ට ලොකු බෙනිෆිට් තියෙනවා. ඒවයි ජොබ්ස් කරන්න ජොබ්ස් කරන්න ඇත්තට මිනිස්සු අඩුයි. දැන් මේ වගේ පැතිවල වගේ කම්පිටිෂන් එකක් නැහැ. ඉතින් ඒක හන්දා
ගොඩක් ඇඩ්වාන්ටේජ් ගන්න පුළුවන්. ඉතින් මේ ඒක හන්දා ඔයගොල්ලන් ඒව ගැන පොඩක් පොඩක් මේ හොඳට රිසර්ච් කරලා බලලා ඇප්ලයි කරන්න හැමෝම දාන යුනිවර්සිටිස් වල නිකන් දාන්න එපා. මේ දැන් ඔය යුනිවර්සිටි ඔෆ් කැනඩා විශ් නම් මේ මිනිස්සු ඇවිල්ලා ඇවිල්ලාම දැන් ඒක මේ මේ එපා වෙලා තියෙන්නේ. මෙහෙ එන කට්ටියත් ගොඩක් යුනිවර්සිටි එක චේන්ජ් කරගන්නවා. ඉතින් මේ එහෙම කියලා ඒ කියන්නේ කරන අය අපි ඉන්නවා. හැබැයි මේ කැනඩා විශ් වෙනවා කියන්නේ මාර ලිවිං කොස්ට් එකක් ඔයගලන්ට දරා ගන්න වෙන්නේ. ඉතින් ඊට වැඩිය හොඳයි, ඊට වැඩිය මේ 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 ප්‍රොවින්ස් වලින් එළියට ගිහිල්ලා මේ මේකකට යනවා. ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා ඒකේ. ඉතින් ඔයගලන් ඒව ගැන හිතලා බලලා ඇප්ලයි කරන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔගලන්ට IRCC වෙබ්සයිට් එකේ මේ ඩීටේල්ස් තියෙන මේ පේජ් එක. අනිත් එක ඔගලන් මේක විශේෂයෙන්ම කියන්න ඕනේ, ඔගලන් මේ දවස්වල ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරනවා නම් හරියට බලන්න ඔයාගේ ඇප්ලයි කරන ස්ටුඩන්ට් වීසා එකට PPWP එලිජිබල් වෙනවද කියලා ඒක ඔයගලන්ට බලා ගන්න පුළුවන් IRCC වෙබ්සයිට් එකේ ඉමිග්‍රේෂන් ඇන්ඩ් සිටිසන් ඇන්ඩ් ඉමිග්‍රේෂන් මේ සිටිසන්ෂිප් ඇන්ඩ් රෙෆියුජි කැටගරියකට ගියාට පස්සේ immigration and refugee category එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා මේ student කියලා පාත් එකක්. ඒකට ගියාම තියෙනවා ඒකේ තියෙන campus ටික. එතකොට campus වල තියෙනවා campus එක ඇතුළට ගියහම select කරන්න පුළුවන් ඔයා යන ඔයගොල්ලන් apply කරන campus එක බලන්න ඒකේ මොනවද තියෙනවද කියලා. එතකොට ඒක ඇතුළට select කරාම තියෙනවා ඒකේ මොන program වලටද PGWP eligible වෙන්නේ කියලා. PGWP කියන්නේ ඔයාට වි program එකේ යුනට පස්සේ post graduate work permit එකක් හම්බ වෙනවා මෙහෙ වැඩ කරන්න. ඒ වැඩ කරන job එකේ skill category එකේ job එකක් වුණොත් ඔයගොල්ලන්ට ඒකෙම PR apply කරලා මෙහෙ permanent residency ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක නැත්තම් PGWP නැත්තම් මොකද ඔයාට ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දි PR එක නැත්තම් ඔයගොල්ලන්ට ආයි ලංකාවට යන්න වෙනවා. ආයි එන්න වෙන කිසිම විදියක් නැහැ. ආයි ස්ටුඩන්ට් දාලා තමයි එන්න වෙන්නේ. ඉතින් හැමතිස්සෙම දානකොට PGWP තියෙන ප්‍රෝග්‍රෑම් එකකට දාන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඒකේ මැක්සිමම් ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන්. මම ඒකෙත් මේ ලින්ක් එක දාන්නම්. මේක හොයාගන්න පුළුවන්. මම පුළුවන් වුණා try කරන්නම් මේ screen එක record කරලා දාන්න. එතකොට ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. තවත් මේ වගේ content එකකින් හම්බ වෙනවා. හම්බ වෙනනම් ඉස්සරහට ඔයගලන්ට මොන හරි වීඩියෝ කරන්න ඔයගලන්ට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් අපිට දිගටම comment කරන්න. මම next session එක දානවා Q&A එකක්. මොකද අපේ ප්‍රශ්න ගොඩක් ආයි එකතු වෙලා තිනවා අහපොය. Next session එක Q&A එකක් දානවා මේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්.